music. ඔබතුමා සඳහන් කරා අලිබාග විපක්ෂයේ අලිබාග විපක්ෂයේ මතය ස්ථාවරය දැනගන්න තිබුණා නේද? අර විවාදයේ තියනවා මේ විවාදයට මොකද වෙන්නේ ඒක තියෙනවද ඉදිරියේදී? ඒ විවාදේ තියන්න ඕන ඇත්තටම. මොකද ඒ විවාදේ තියන්න ඕනේ කියලා අපි කියන්නේ ඒ විවාදයෙන් රටේ ජනතාවට මේ බොරුව හෙළිදරව් කරන්න ඕන. මේගොල්ලෝ මේ එකට ඉඳගෙන දෙකට බෙදාගෙන රට විනාශ කරන සැලසුම් කරන ක්‍රමයේ ගැන හෙළිදරව් කරන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි හිතනවා දැන් සජිත් ප්‍රේමදාස ඔහුගේ දින ප්‍රමාණයක් ලබා දීලා තියෙන නිසා සජිත් ප්‍රේමදාස සහ අනුර ඉසානායක අතර විවාදය ඒ යොදාගත් දිනේදී සිද්ධ කරයි කියලා. මොකද හේතුව අපි මේ විවාදයට ඔවුන් අභියෝග කරාට පස්සේ මුලින්ම මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි ඉතා පැහැදිලිව කිව්වා රටට දැන් වැදගත් වෙන්නේ ජනාධිපතිවරණයක් තියෙන නිසා ජනාධිපතිවරණයේදී ඒ පක්ෂවල නායකින්ගේ ස්ථාවරය. මොකද ඒ ඒක තමයි ලෝකේ ජනාධිපතිවරණ තියෙන හැම රටකම ඇමරිකා එක්සත් ජනපති පවා ඌනම රටක ප්‍රසිද්ධ විවාදයේ සිද්ධ කරන්නේ මේ පක්ෂ නායකයෝ අතරේ ජනාධිපතිවරණ අපේක්ෂකයෝ අතර. ඉතින් අපේ පක්ෂයේ මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා අනුර ඉසානායක සහෝදරය හැටියට දැන් නිශ්චිත කරලා තියෙන නිසාත් ඒ වගේම අලිබාගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස නිශ්චිත කරලා තියෙන නිසාත් ඔවුන් දෙදෙනා අතරේ විවාදයේ පවත්වන එක තමයි අපි විශ්වාස කරන්නේ ඉතාම නිවැරදි ක්‍රමයේ කියලා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඒක ඒ පක්ෂ සමහර අයට තේරෙන්නේ නැද්ද කියලා. එක්කෝ තේරෙන්නේ නැද්ද තේරෙන්නේ නැතුව විවිධ කතා කියනවාද කියලා. මොකද ඔවුන් නිතර කියනවා දැන් මේක මේ නායකයෝ අතර විවාදයට දින යොදාගෙන තියෙනවා හරි. හැබැයි මේ ආර්ථික කමිටු අතර විවාදය තියන්න ඕන කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ ජනතාවට දැන් වැදගත් වෙන්නේ අපි ආර්ථික කමිටු අතර විවාදේද? දැන් ආර්ථික කමිටු වල ඉන්න අපි කවුරුත් ඔය හැම අයත් එක්කම වාද විවාද කරලා තියෙනවා. මම ගත්තොත් හර්ෂද් සිල්ලා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් එක්ක හැමදාම මාධ්‍ය සාකච්ඡාවල විවාද වාද විවාද කරලා තියෙනවා. ඔවුන් අද කියන දේ නෙමෙයි හෙට කියන්නේ. ඒක දෙයක් ආයෙ වෙනස් කර කර කියනවා. මම දැක්ක දැන් මේ ඊයේ පෙරේදා මාධ්‍ය හමු ගණනාවකදී, මාධ්‍ය වැඩසටහන් වලදී හර්ෂද් සිල්ලා කලින් කියපු දේ වෙනස් කර කර කියනවා. දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ගත්තොත් එහෙම දවස ගාන වෙනස් වෙන ඒවා. ඔවුන් ඔයි කියන බ්ලූ ප්‍රින්ට් එකටත් අයිතිකාරයෙක් නෑ දැන්. හර්ෂද් සිල්ලා කියන ඔයාම හදපු එකක් ඒක කියලා නාලක් ගොඩෙහි වැවිලා කියනෝ නෑ එයා හදපු එකක් නෙමෙයි ඒක. සජිත් ප්‍රේමදාස ඒකට එකග නැහැ, අනුමැතියක් දීලා නැහැ, ඒක පක්ෂ පොදු වැඩ පිළිවෙල නෙමෙයි කියනවා. ඉතින් විවිධ කතා කියනවා. ඉතින් ආර්ථික කමිටු වල විවාදය නෙමෙයි දැන් මේ වෙලාවේ රටේ ජනතාවට වැදගත් තියෙන්නේ. අනිත් එක හරි පැහැදිලි අපිට පේන දේ තමයි දැන් ඒගොල්ලෝ මේ මාලිමාව පස්සෙන් එන එකක් කරන්න හැමතිස්සේ. අපි මාලිමාවේ කියන දේම ඒගොල්ලෝ පස්සේ වෙලාව කියනවා ආයි පාරක්. මම උදාහරණ කීපයක් ඔබට කියන්නම්. විශේෂයෙන්ම අපි මාර්තු 25 වැඩසටහනකදී කිව්වා මේ ණය ප්‍රතිව්‍යුහකරණයේදී ඔය ලසාත් ට්‍රිපල් චාන්ස් වගේ අය මැදිහත් කරගත්තට රජයේ තමයි මේකට මූලික වෙන්න ඕන. අවසානයේ මේක වග කියන වෙන්නේ රජයේ පාර්ශවයේ රජයේ වෙනුවෙන් ඒ අය වග කියනවාද? රජයේ මැදිහත් වෙන්න ඕන කියන එක අපි කිව්වා. එදා අපට කිව්වා මේගොල්ලෝ තේරෙන්නේ නැහැ මේ ණය ප්‍රතිව්‍යුහකරණේ දන්නේ නැහැ. එහෙම එහෙම කියලා කෑ ගහපු කට්ටිය ඕව දන්නේ නැහැ මාලිමාවේ කට්ටිය කියපු කට්ටිය දැන් හරි සිල්ලම ඊයේ පෙරේදා ඒකම කියනවා අය. මම මාර්තු 25 කියපුවේ කියා මේයි 15 කියනවා. මේ ලසාත් ට්‍රිපල් චාන්ස්ලා හරියන්නේ නැහැ. රජයේ කවුද මේකට මැදිහත් වෙන්නේ කියලා දන්නේ නැහැ කියලා එයා කියනවා. ඉතින් ඒක තමයි අපි කිව්වේ. ඉතින් අපි කියන එකම ආය ආය කියනවා. දැන් උදාහරණයකට ඒගොල්ලොන්ට අපි නිශ්චිතව කියව දෙය තමයි දැනුත් මේ අපේ මහාචාර්ය අනිල් ජයන්ත මහත්මයා පැහැදිලි කරා දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයේදී වැඩිපුර කපලා විදේශ ණය ප්‍රතිව්‍යුහකරණයේදී හැයා කට්ටකේදී අපට ඒගොල්ලෝ අඩුවෙන් කපලා වැඩියෙන් පොලිය ගන්න යනවා කියලා. ඒ කියන්නේ මේ කරන්න යන්නේ අපට අඩුවෙන් කපනවා. ආජන්ටිනාවට 60%ක් ග්‍රීසියට 50%ක් කපපු එක ඒගොල්ලෝ අපට කපන්න යන්නේ 7%යි. හැබැයි 7%ක් කපලා ඒගොල්ලෝ අපිට ඡන්ද 10ක් කරන්න පුළුවන් ප්‍රමාණය පොලියක් ගන්න යනවා. එතකොට අපේ පොලියක වැඩිපුර ගෙවලා ණය අඩුවෙන් කපා ගන්නයි වෙන්නේ. එතින් අපි ඉතාල පැහැදිලිව ගියා අපි මේකට ඒගොල්ලොත් එක්ක නෙගෝෂিয়েට් කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, හැයා කට් එක වැඩිපුර අපිට කපා ගන්න. එදා ඒක කියනකොට අපිට කිව්ව මොකද්ද? එහෙම කරන්න බෑ. එහෙම කපන්න එක පුළුවන් වෙන්නේ නෑ. එහෙම එකක වෙන්නේ නැුණා එකක වෙන්නේ නැහැ. ඉතින් ඒ කියපු කට්ටිය දැන් ආයි කියන අපි කියපු දෙයම. අපි කියන දෙයම කියන විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහකරණය ගැන කියද්දි හර්ෂස් සිල්ලා එක වෙලාවක් කියන ප්‍රතිව්‍යුහකරණයට විරුද්ධ වෙනවා නම් ඒක දේශද්‍රෝහි කටයුත්තක්. හැබැයි දැන් ආයි කියන හර්ෂස් සිල්ලා නෑ ඒක ප්‍රතිව්‍යුහකරණය කරන එකට විරුද්ධ වෙන්න ඕන. ඒක රජයේ යටතේ තියාගන්න ඕන. දැන් මේගොල්ලෝ මේ කරන්න යන්නේ මට පේන විදියට අපි මේ මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියම තමයි අපේ කියන එක සමාජයට කියාගන්න වගේ වැඩක්. ඕකට නිකන් අර අපි ගමේ භාෂාවෙන් කියනෝ නම් තියෙන දේ තමයි මගේ කලිසම ඌ අගේට ඇදගෙන උගේ වගේ ඇඳගෙන අගේට යනවා කියලා තමයි කියන්න තියෙන්නේ.
මගේ මකලිසම උගේ වගේ ඇඳගෙන ඌ අගේට යනවා. දැන් මාලිමාවේ ප්‍රතිපත්ති ඒගොල්ලෝ කරේ තියාගෙන යනවා අපට පේන්නේ ඒ වගේ. ඒගොල්ලෝ එක වෙලා කියනවා රජය සම්පූර්ණ ආර්ථික කටයුතුලින් අයින් වෙන්න ඕන. ඊට පස්සේ ආයි කියනවා සිංගප්පූරු රජය දැන් බදු වලට අමතරව රාජ්‍ය කටයුතුලින් ලාභාංශත් ලබනවා. රජයේ කටයුතුවල මැදිහත් වෙන්න ඕන. එකක් කියන්න. නාලක්ගොඩ එහෙම මොකද කියන්නේ? හර්ෂශීල මොකද කියන්නේ? එක ප්‍රතිපත්තියකට එන්න. බ්ලූ ප්‍රින්ට් එක සජිත් ප්‍රේමදාස ඔගොල්ලෝ ඔක්කොම එකඟ වෙන එකද? ඉස්සෙල්ලා ඒගොල්ලෝ එක ප්‍රතිපත්තියකට ඇවිල්ලා ආර්ථික කමිටුව හැටියට අපිත් එක්ක විවාදෙට එන්න. මොකද අපිත් එක්ක විවාදෙට එන්න කලින් ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර එකඟතාවයක් තියෙන්න ඕනනේ. ඒගොල්ලෝ අතරත් එකඟතාවයක් නැහැ දැන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක තමයි අපි කියන්නේ නිතරම කියන්නේ ඉස්සෙල්ලා දැන් එලිපිට ප්‍රසිද්ධියේ විවාදෙ සිද්ධ වෙන්න ඕන ආර්ථික කමිටුව අතරේ නෙමෙයි නායකයෝ අතරේ. අර නායකයෝ යුද්ධයේ ඉස්සරහින් යන්නේ නැති කතාව ඇත්ත. හැබැයි නායකයා යුද්ධෙට නායකත්ව දෙන්න එපයි. මම දැක්කා අලිබාගේ පක්ෂයේ එක මන්ත්‍රීවරයෙක් කියලා දිනන නායකයෝ යුද්ධයේ ඉස්සරහින් යන්නේ නැහැ නායකයෝ පිටිපස්සෙන් යන්නේ. ඒගොල්ලෝගේ නායක වෙන්න පුළුවන්. අපේ නායකයෝ නම් අපි ඔක්කොම ඉස්සරහින් යන්නේ එකට යන්නේ. ඉතින් අපි කියන්නේ නායකයා ඉස්සරහින්ද පස්සෙන්ද යන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එයා නායකත්ව දෙන්න ඕන. දැන් සජිත් ප්‍රේමදාස බටේ ඉස්සරහට දාලා එක එක කතා කිය කී ඉඳලා හරියන්නේ නැහැ. පාසල් ළමයින්ට. පාසල් ළමයින්ට අභියෝග කරන්නේ නැතුව සජිත් ප්‍රේමදාස හොඳම දේ තමයි එන්න දිනේ කියලා තියනවා තන වේලාව යොදාගමු සාකච්ඡාව කරමු. ඒ සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාසගේ ආර්ථික වැඩපිළිවෙල ප්‍රතිපත්තිය බ්ලූ ප්‍රින්ට් එක නම් අපි ඒකත් එක්ක කතා කරමු. රජයේ කාර්යභාරය මොකද්ද? ඒගොල්ලෝ ආණ්ඩුවක් ගත්තට පස්සේ රජයේ කියන එකක් තියෙනවද? නැත්නම් ඔක්කොම තියෙන්නේ වෙළඳපොළ විතරද? අපි කතා කරමු. ඉතින් එතනදී ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන්න ආර්ථික කමිටුවටත් නායකයින්ට තමන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නත් නිදහස තියෙනවා. අපි මේ රටේ ජනතාවගෙන් අහමු. දැන් ජනමතයක් කියලා ඇහුවොත් එම රටේ ජනතාව වඩා කැමති නායකයෝ දෙන්න අතර විවාදෙ දකින්නද මේ ආර්ථික කමිටුව අතර අපේ විවාදෙ දකින්නද? අපට ඒගොල්ලොත් එක විවාද කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ. අපි විවාද කළාක් තියෙනවා. න ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපති වර්ණයක් තියෙන වෙලාවේ වැදගත් වෙන්නේ නායකයෝ අතර විවාදෙ. මොකද ඒගොල්ලෝ අද එකක් කියලා හෙට තව දෙයක් කියන්න පුළුවන්. මම එදත් කිව්වේ ඒකයි. ආර්ථික කමිටුව අතර ප්‍රශ්නේ අපට ස්ථාවරයක් තියෙනවා. අපි ස්ථාවර ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අද කියන එක වෙන දැනක හෙට කියන්න පුළුවන්. අද රනිල්ට විරුද්ධව කියලා හෙට රනිල්ට පක්ෂව කතා ගන්න පුළුවන්. ඒකනේ ප්‍රශ්නේ. දැන් සරත් පොන්සේක මහත්තයා ගැන ඒගොල්ලෝගේ අද තිබිච්ච ස්ථාවරේ එදා තිබිච්ච ස්ථාවරේ නෙමෙයි අද තියෙන්නේ. ඉතින් ඔය කමිටු වල ඉන්න කට්ටිය ගැනත් එහෙම වෙන්න පුළුවන්. අද කියන දේ හෙට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසායි තමයි අපි කියන්නේ වැදගත් වෙන්නේ මේ රටේ ජනතාවට නායකයෝ දෙන්න අතර විවාදේ මග අරින්න නැතුව ඒක කරමු. ආර්ථික කමිටුවත් එක්ක විවාද කරන්න ඕන වෙලාවක අපිට පුළුවන්. ඒකට දින යොදා ගන්න ඕන නම් ඒකත් අපි දින යොදා ගමු. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමාලා ජාතික ජන බල වේගයේ විදිහට මේ සූදානම් වෙන්නේ පළමුව ජනාධිපති වර්ණයටද මහමැතිවරණයටද? අපි ඕන මැතිවරණයකට ලෑස්ති. නමුත් විවස්ථානුකූලව තියෙන්නේ ඉතා පැහැදිලිව ජනාධිපති වර්ණේ. ජනාධිපති වර්ණ තියෙන බවට මේ වෙනකොට මැතිවරණ කොමිසමම දින ප්‍රකාශයටපත් කළා තියෙනවා. ඒ නිසා අපි හිතනවා නිශ්චිතව පවත්වන්නේ ජනාධිපති වර්ණය. ඒක න දිගිඩියාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ව්‍යස්ථානුකූලවත් සදාචාරානු සම්පන්නවත් අපේ රටේ තියන්න තියෙන ජනාධිපතිවරණ. හැබැයි විවිධ පාර්ශවවල දිලනවන වශයෙන් කියලා තිබුණේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයක් තමයි ඉන්නේ කියන්නේ. එහෙම වුණොත් ඔබතුමාලා සූදානම්ද? පැහැදිලිව අපි සූදානම් වෙන්න එපයි. අනිවාර්යෙන් අපි සූදානම්. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ එහෙම කියන්නේ ඇයි කියන එක. දැන් පළාත් පාලන ඡන්දෙ තියන්න අවශ්‍ය වෙලාවේ ඡන්දෙට සල්ලි නැහැ කියලා ඡන්දෙ කල් දැම්මනේ. එතකොට ඡන්දෙ කල් දැම්මම දැන් තීරණෝ පළාත් පාලන ඡන්දෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරගන්න සල්ලි නැති ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. ඒ වෙලාවේ තිබිච්ච තත්ත්වය අනුව මාලිමාවේ අපේ ජනප්‍රියතාවයට බය නිසා අද ජනාධිපති වර්ණ නැතුව කවුරු හරි මහමැති වර්ණ කියනෝ නම් රටේ ඕනම පොඩි දරුවෙකුට තේරෙනවා මේ මහමැති වර්ණ යෝජනා කරන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි ජනාධිපති වර්ණයට බය හින්දා. ඒකෙන් මේගොල්ලෝ ජනාධිපති සටනෙන් පරාජය බාරගෙන ඉවරයි. කවුරු හරි ජනාධිපති වර්ණය ඕනේ නැහැ මේ වෙලාවේ මහමැති වර්ණයි කියලා කියනෝ නම් ඒකට තියෙන එකම හේතුව මොකද්ද? පරාජය බාර ගැනීම. වෙන හේතුවක් නැහැ. ඉතින් අපි හිතන්නේ අර නටන්න බැරි කට්ටිය පොළොව ඇදයි කියලා කියනවනේ. ඒ වගේ තමයි දැන් මේ ජනාධිපති වර්ණයට බය වුණාම වෙන වෙන ඇද කතා කියනවා. ඉතින් ඒත් අපි ලෑස්ති ඕන මැති වර්ණයකට. දැන් ඔබතුමාලාට පසුගිය කාලේ පුරාවටම කිව්වේ 103 කණ්ඩායම. ඔබතුමාලාම ප්‍රකාශ කරනවා යම් වර්ධනයක් ලබාගෙන ඡන්ද පදනමක් හැදිලා කියලා. එතකොට ඔබතුමාලාගේ පුරෝහතනය අනුව ඡන්ද පදනම කොතනද තියෙන්නේ? ඔබතුමාලාගේ ප්‍රතිශතාත්මකව කියන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ආසන්න වශයෙන් හෝ මොකද්ද පුරෝහතනය?
නෑ මෙහෙමයි අපි තාම එහෙම ජනමත විමසුම් කළා නැහැ පක්ෂයක් හැටියට. නමුත් අපේ රටේ ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් විවිධ කණ්ඩායම් විසින් කරලා ලද ජනමත විමසුම් වල සමීක්ෂණ වල බොහෝ මත දැක්වීම් වල තියෙන්නේ 50%ට වඩා අනුරී ශානායක සහෝදරයා ජයග්‍රහණය කරන බව. මං හිතනවා ඒ මතය හරි කියලා. මොකද පාරට වහින ඕන කෙනෙක් අද කියන්නේ අපි මේ පාර ඡන්ද එනකම් බලාගෙන ඉන්නේ කියලා. එහෙනම් අපිට මතය අහන්න නම් ඉතින් පාරට වැසම හොඳයි. වෙන මත විමසුමක් නැහැ. නමුත් 103 කතාවක් කවුරුත් කියන්නේත් නැහැ. එක දෙයක් අපිට පැහැදිලි, මේ අවුරුදු 5 ඇතුළත අපේ දේශපාලනයේ බලය ලබා ගැනීමේ තැනට වෙනස් වෙලා තියෙනවා. ජනතාව අද අපිට බලය ලබා දෙන්න කැමැත්තෙන් ඉන්න බව නම් ඕන මත විමසුමකින් ඔප්පු වෙලා ඉවරයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා මාතර මහින්ද රැළියේ. ඇත්තටම ජනතාව උච්චර හිටියද කොහොමද මාතර ජනමතේ? මාතර විතරක් නෙවෙයි මම හිතන්නේ අපි පළාත් කියන්නේ දකුණු පළාත, මාතර, බස්නාහිර පළාත, කොළඹ, අනුරාධපුරේ, උතුරුමැද සහ යාපනයේ මේ දින හතරක් කළා. ඉතින් ඉතාම සාර්ථකයි. උද්‍යෝගමත් මේ දින කළා. විශේෂයෙන්ම පැවතිච්ච කාලගුණ තත්ත්වයත් එක්ක, පැවතිච්ච දුෂ්කර තත්ත්වයත් එක්ක ලක්ෂ ගණනක් ජනතාව සහභාගී වුණා. එතකොට මේ දිනේදී තමන්ගේ බලය ප්‍රකාශයටපත් කරනවා, බලය පෙන්නනවා කියලා හිතාපු හුඟක් හිටගෙන කට්ටිය එහෙම වහසිබස් දොඩපු අය හුඟ දෙනෙක් මේ දිනෙන් පස්සේ ඒගොල්ලෝගේ බලය ගැන නම් කතා කරේ නැහැ. ඒගොල්ලෝ හුඟක් අය කතා කරෙත් මාලිමාවේ ජාතික ජන බලවේගයේ බලය ගැන. ඉතින් අපිට ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. මොකද අපේ රටේ ජනතාව අපිව බලාපොරොත්තු වෙන බව මේ දිනේදී පෙන්눔 කළා. ඒ ජනතාවගේ දිවිච කැපකිරීම තමයි ඒක මේ අපිව පුජ්‍යලිකව ජයග්‍රහණය කරන්න නෙමෙයි, මේ රට හදන්න ශ්‍රී ලාංකික ජනතාවගේ තියෙන උනන්දුව උද්‍යෝගය තමයි. ඒ තරම් දැඩි උෂ්ණාධික රස්නයක් තියෙන කාලගුණ තත්ත්වයක් යටතේ මේ දිනේට විශාල පිරිසක් සහභාගී වුණේ. අපි හිතනවා අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට වඩා මේ දිනේට පිරිස සහභාගී වුණා.